සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්දණය කපුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පාකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද දිවයිනට ලිට්‍රෝ සමාගමේ නව ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කෙරේ මෙරට තුල යලිත් කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපදින්නැයි ඉල්ලීමක් මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකි හට වසර 4ක සිර දඬුවමක් පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද පස්වරුවේ මෙරටට රැගෙන එනු ලැබුවා. මේ අතරේම ඝාතනය සිදුවීම පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාධාරණීකරණය කර තිබෙනවා. එරට ආරක්ෂක අමාත්‍යවරයා එම අදහස පළ කර ඇත්තේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍ය වේදිකාවක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. පාකිස්තානයේ සියල්කෝටි ඇඟලුම් කම්හලක සේවය කළ ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනයට ලක් වූයේ පසුගිය සිකුරාදා දිනේදී. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඒ මහතාගේ දේහය අද පෙරවරුවේ පාකිස්තානයේ ලාහෝර් ගුවන්තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා. ඉන් අනතුරුවයි එතුමාගේ දේහය අද පස්වරුවේ රජයේ වියදමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් මගින් මෙරටට රැගෙන ඒමට පියවරගෙන තිබුණේ. මේ අතරේම ඝාතනය සම්බන්ධයෙන් මෙවන විට සැකකරුවන් 235 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් එරට සියල්කෝට් අධිකරණය මගින් ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුවන් අද පාකිස්තානයේ ගුජරාන්වාලාහි ත්‍රස්ත මර්ධන අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි. මේ අතර පාකිස්තානයේ සියල්කෝට්හි සිදු වූ එම ඝාතනය පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාධාරණීකරණය කර තිබෙනවා. එරට ආරක්ෂක අමාත්‍ය පර්වයිස් කට්ටක් විසින් ප්‍රකාශ කර ඇත්තේ තරුණ ළමයින් කරන එවැනි ක්‍රියා නරකයයි පැවසිය නොහැකි බවයි. ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තවත් මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් බවයි පාකිස්තාන ඩේලි වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. මේ අතර අන්තවාදීන් ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහර දෙන අවස්ථාවේ එක් පුද්ගලයෙකු ඔහු බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වන අයුරු දක්නට ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එම පුද්ගලයාගේ නිර්භීත උත්සාහයට සමස්ත ජාතියේ ගෞරවය පිරිනමන බවයි. ඒ අනුව ඔහුට පාකිස්තානයේ සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය වන තම්හා ඊ සුජාත ගෞරව සම්මානය පිරිනමන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය තුල මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ සාපේක්ෂ ඉහළ යාමක් පෙන්눔 කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 746 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. ඒත් සමගින් මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 567682ක් ලෙසයි. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත මරණ 21ක් ඊයේ තහවුරු කරනු ලැබුවා. ඒත් සමගින් මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14461ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෞගිය සතියත් එක්ක ගත්තම මේ සතියේ සුළු රෝගීන් වැඩිවීමක් අපිට වාර්තා වෙලා තියෙනවා. නමුත් මේ සුළු රෝගී වැඩිවීම වාර්තා වුණාට සංකූලතාවයන් වලට යොමු වෙච්ච රෝගීන් හෝ නැත්තම් අසාධ්‍ය තත්ත්වර පත්වන රෝගීන්ගේ ප්‍රමාණය අපිට පාලනය කරගන්න හැකි වෙලා තියෙනවා. නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු අසාධිතයා ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනීමෙන් පසුව වුවද අපි තත්ත්වය හොඳ ආකාරයකට පාලනය කරගනිමින් ඉදිරි කටයුතු කරගෙන යනවා. අපි අද මේ තත්ත්වය පාලනය කරගැනීමට හැකියාව ලැබිලා තියෙන්නේ මේ එන්නත් කරණයේ තිබිච්ච සාර්ථකත්වය. ඔබ තමත් එන්නත් කරණය කරා යොමු වෙලා නැත්තම් ඒ එන්නත් කරණය කරා යොමු වෙන්න.
මෙතර මෙරට එන්නත් කරන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදීගත් ෆයිසර් එන්නත් මාත්‍රා 13,43,160ක තොගයක් මෙරටට රැගෙන විත් තිබෙනවා. ඊයේ සවස එම එන්නත් තොගේ දිවයිනට රැගෙන විත් ඇති බවයි ගුවන්තොටුපළ අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙතර වසංගත මර්ධනය සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමේ වැඩසටහන යටතේ මේ වන විට එම එන්නත ලබාගත් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව මිලියනයට ආසන්න වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විසින් නිවේදනය කර තිබෙනවා. මෙවන විට වෛරසය ආසාදිතව වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 10,533ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දක්වන්නේ 542,688ක් ලෙසයි. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ලෝක ආර්ථික වර්ධනයට බලපෑම් එල්ලවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර තිබෙනවා. ओमिक्रोन नव कोविड प्रभेदे व्याप्ति हेतु इद्रेदी लोक आर्थिक वर्धने पहले अमक अपेक्षा कल हकी बव जात्यंतर मूल्य अरमुदल पवसनवा ओन मेवसरे पहाय दशम नवेक आर्थिक वर्धनयाक सह इलेमिनवसरे हतर दशम नवेक आर्थिक वर्धनयाक बलापुरुत्वी विदेश माध्य वार्ता कले अमेरिकाव सह लोव शक्तिमत आर्थिक साहित्य राज्यान्वल आर्थिक वर्धने अणु मेम तत्व तीरने वनुति मेवड़ विट रटवाल हतलियकट अधिक संख्याविन ओमिक्रोन नव कोविड प्रभेदे हम वीति बेनवा මෙතර නොවේහි ඔස්ලෝ අගනුවර පෞද්ගලික ආයතනයක පැවතු සාදයකින් පසු ඔමික්‍රෝන් ආසාදිතයන් 13 දෙනෙකුගේ පොකුරක් ඇති වී තිබෙනවා. එම සාදයේ පවත්වා ඇත්තේද දකුණු අප්‍රිකාවේ මෙහෙයුම් සිදු කරන ස්කාටෙක් පුනර්ජනනීය බලශක්ති සමාගම විසින්. සාදයට පුද්ගලයන් 120 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර ඉන් අඩකටවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදනය වී ඇති බවටයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් දැනට ඉන් හඳුනාගෙන ඇත්තේ 13 දෙනෙකුගේ පමණයි. මෙය දකුණු අප්‍රිකාවෙන් පිටත විශාලතම ඔමික්‍රෝන් පොකුර ලෙසයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙතර බ්‍රිතාන්‍යයට පැමිණෙන විදේශ සංචාරකයන් පිළිපැදිය යුතු කොවිඩ් ආරක්ෂණ පිළිවෙත දැඩි කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් ප්‍රකාශ කළේ ලබන අඟහරුවාදා ග්‍රිනිච් වේලාවෙන් 4 වන පැයේ සිට මෙම නව නීති ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව සංචාරකයන් බ්‍රිතාන්‍ය බලා නික්මීමට උපරිම වශයෙන් පැය 48කට පෙර කොවිඩ් පරීක්ෂණයකට ලක්විය යුතුයි. දැන් ක්‍රියාත්මක වන මාර්ගෝපදේශවලට අනුව සංචාරකයන් බ්‍රිතාන්‍යයට පැමිණ දින දෙකක් ඇතුළත කොවිඩ් පරීක්ෂණයකට ලක්විය යුතු අතර එතෙක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු වනවා. නව මාර්ගෝපදේශවලට අනුව බ්‍රිතාන්‍යයට පැමිණෙන වයස අවුරුදු 12 ඉක්ම වූ සියල්ලන් නික්මීමට පැය 48කට පෙර කොවිඩ් පරීක්ෂණයකට ලක්විය යුතු බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම බ්‍රිතාන්‍ය සංචාරක රතු ලයිස්තුවට නයිජීරියාවද එක් කර තිබෙනවා. ඒ ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලිට්‍රෝ ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව නව සිලින්ඩර් තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුතු ලිට්‍රෝ ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතින් මුද්‍රාවක් සහිතවයි වෙළඳපොළට නිකුත් කර ඇත්තේ. දෙවින පුරා විවිධ ප්‍රදේශවල ගෑස් ආශ්‍රිතව සිදු වූ සිදුවීම් හේතුවෙන් ගෘහස්ත කටයුතු සඳහා ගෑස් නිකුත් කිරීම තහනම් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවරගෙන තිබුණා. නමුත් ඊයේ දිනේ සිට නව කොන්දේසි තුනකට යටත්ව නැවතත් පාරිභෝගික කටයුතු සඳහා අවශ්‍ය ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමටයි පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අදාළ සමාගම් වෙත අවසර ලබා දී තිබුණේ. ඒ අනුව නියමිත ප්‍රවෘත්තින්ගෙන් යුක්තව වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ දිනේදී ගෑස් සමාගම් නියෝජිතයන් සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යංශයේදී පැවැත්වුණා. ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ ගෑස් සිලින්ඩර තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රෝ ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතින් මුද්‍රාවක්ද සහිතවයි. මේ අතර ගෑස් කාන්දු නිසා සිදු වූ පිපිරීම් පිළිබඳ සිද්ධීන් කිහිපයක්ම දිවිනේ ප්‍රදේශ ගණනාවකින්ම අදත් වාර්තා වුණා. ඒ අනුව ගාල්ල තල්ගම්පල ප්‍රදේශයේ නිවසක ඊයේ පස්වරුවේ ගෑස් ලිප පුපුරා යෑමට ලක්ව තිබෙනවා. එමෙන්ම පණ්ඩල හෙටිරිපුව ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක්ද ඊයේ පස්වරුවේ පුපුරා ගොස් ඇති අතර කිසිවෙකුටත් ඉන් හානි සිදු වී නැහැ. මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප ක්‍රියාත්මක කිරීමට ගිය අවස්ථාවේදී එය පුපුරා ගිය බවටයි නිවසියන් සඳහන් කළේ. මොනවතරි
පසුගියදා සිදු වූ විදුලිය බිඳ වැටීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් මේ පිළිබඳව අදහස් පළ කළා. දැන් කලින් තිබිච්ච යූනියන් එක නෙමෙයි තියෙන්නේ. ඒකට ඒගොල්ලෝ විනාශකාරී ක්‍රියාවලට යොමු වෙනවා. ඒක නිසා තමයි පහුගිය ටිකේ බලහත්කාරකම් කරේ විදුලි බිඳ වැටීම යථාර්ථත්වයටපත් කරන්නේ නැහැ කිව්වා. ඒගොල්ලෝ ස්ට්‍රයික් කරනවා කිව්වා. අකුරට වැඩ කරනවා කිව්වා. ඉතින් රටේ මිනිස්සු උගසට තියන තමයි ඒගොල්ලෝ ලෑසි කරුවේ ලයිට් කැපුවොත් ලයිට් යවුවොත් හරි කියන මතයට අන්තිමට ඒගොල්ලෝ ලඟ වෙනවා. විදුලිය බිඳ වැටෙයි තමයි බ්ලැක් අවුට්ස් වෙයි එහෙම වෙනවනේ. වෘත්ති සම්බන්ධ නැති වෙලාවත් බ්ලැක් අවුට්ස් වෙනවනේ. ඒකට ඒවා ආපහු එනවා නැති වෙන්නේ නැහැ. ජනතාව බය වෙන්න එපා. ඒ පණිවිඩය තමයි මම දිගින් දිගටම දුන්නේ. මම හිතන්නේ ඒක ජනතාව අවබෝධ කරගත්තා කියලා මම හිතනවා. හිතනවා මේක මේ විදුලිය බිඳ වැටුම් පිටපස්සේ ඉතින් මේගොල්ලෝ බොහොම ඍජුවම මැදිහත් වෙනවා කියලා අපි ඒක ඉන්වෙස්ටිගේෂන් කරනවා. එතකොට මේ ඉන්වෙස්ටිගේෂන් හරහා මේ අපිට සත්‍ය හෙලි කරගන්න පුළුවන් වෙයි. මෑතකදී වෙච්ච බිඳ වැටීම් දෙක ගත්තාම විශාල බිඳ වැටීම් දෙකක් සිද්ධ වුණා. මේකේ අපි මේ කොවිඩ් එකත් එක්ක ඕකේ තියෙන ওই ලයින් වල ප්‍රොටෙක්ෂන් සෙටින් කියලා જાතියක්. ඒ සෙටින්ස් අපි රිමෝට් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ අතන තියෙන මේක අපිට මෙතන ඉඳන් කම්පියුටරෙන් ඇක්සස් කරන්න පුළුවන්. ඒ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක තමයි අපි ඒක විදුලි මණ්ඩලයේ ඒ ඩෙවලොප්මන්ට් එක කරගත්තේ. ඊට පස්සේ මේ අපි මේ ඉංජිනේරුවන්ගේ ඒක ලැප්ටොප්ස් වලට ඒක කරගන්න පුළුවන් වුණා. ගෙදර ඉඳන් වුණත් කරන්න පුළුවන් වෙන තැනක ඉඳන් වුණත් කරන්න පුළුවන්. එතකොට ඒ සෙටින්ග්ස් වෙනස් කිරීම බොහොම සරලව වුණා. ඉස්සර මම හිතන්නේ එක්කෙනෙක් විතරක් කරපු දේ දැන් කීප දෙනෙකුට කරන්න අවස්ථාව හම්බ වුණා. ඒක ඔස්සේ යම් කෙනෙකුට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම ක්‍රියාත්මක වුණා දෝ කියලා සැකයක් ඉතින් හැමෝටම තියෙනවනේ. එකම විදිහට වෙනකොට මොකද වැස්සකුත් නැහැ. අකුණු ගහන්නෙත් නැහැ. කාලගුණික විපර්යාස නැහැ. ගස් වැටෙන්නේ නැහැ. එහෙම වෙලාවක මෙහෙම බිඳ වැටීමක් එන්න පුළුවන්ද කියලා ඒකේ විශේෂඥයෝ තේරුම් ගනි. ඕගොල්ලන්ට ඒක දැනගන්න පුළුවන්. අපිට තියෙනවා ඒ ගැන සැකයක්. ඒකයි අපි කියන්නේ අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන්න කියලා. නොරොත්තුලේ බිඳ වැටීම ප්‍රශ්නේ වුණේ ඇත්තටම දැන් මේ බිඳ වැටුම සිද්ධ වෙච්ච වෙලාවේ අපේ ඉක්මනට ඒගොල්ලන්ට ස්ටේෂන් සර්විස් දෙන්න ඕනේ විනාඩි 40ක් ඇතුළත. විනාඩි 40ක් ඇතුළත ස්ටේෂන් සර්විස් ගියේ නැත්නම් ඒ මැෂින් නිකන් කැරකෙනවා. ඒ නිකන් කැරකෙන මැෂින් විනාඩි 40ක් ඇතුළත ස්ටේෂන් සර්විස් ගියොත් අපිට පුළුවන් ගන්න. ඇත්තටම පද්ධතිය බොහොම හොඳට තිබුණා. මමත් S2ෙන් දැක්කා පද්ධතිය මැෂින් තිබුණා. මම දැක්කා ඒක. එතකොට මට තේරුම් ගන්න බෑ ඇයි නොරචෝලට සප්ලයි ගෙනිච්චේ නැත්තේ කියලා. අපිට මේ හරි පුදුමයක් තියෙනවා ඇයි මේක ගෙනිච්චේ නැත්තේ කියලා. ඉතින් එතකොට ගෙනියන්නේ නැති වුනහම වෙන්නේ ඒ මැෂින් දෙක කැඩෙනවා. ඩයෆ්‍රම් යනවා කියලා කියන්නේ නේද අජිත්? ඒකට ඩයෆ්‍රම් එක ගියාම ඒක මාරු කරන්න ඕනේ. ඒක මාරු කරන්න දවස් 3ක් 4ක් යනවා මැෂින් එක නිවෙන්න. ඒකට කිට්ටු වෙන්නේ. ඒකයි මේ කියන්නේ. එතකොට ඒ ඩයෆ්‍රම් එක නැතිවීම නිසා වෙච්ච පාඩුව. ඊට පස්සේ දැන් අද ඊයේ ලයිට් කපනවා. ඒක නිසා රටර වෙච්ච පාඩුව. මේවා ඔක්කොම මේ ක්‍රියාවේ ප්‍රතිඵලනේ. එතකොට ඕගලන්ට තේරෙනවනේ මේ මොකද්ද මේ ක්‍රියාව කියලා. ඉතින් ඒක තමයි අපි කියන්නේ මේක අපක්ෂපාතීව කරන්න. ග්‍රාමීය අඩු ආදායම් ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා 2024 වර්ෂය වන විට නිවාස 71,000කට අධික සංඛ්‍යාවක් ඉදිකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 2022 වසර සඳහා වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය අද ආරම්භ කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශ හතරක් ක්‍රියාත්මක වෙනවා. අප මේ වෙනුවට නගර සංවර්ධන සැලසුම් 21ක් අවසන් කරලා තියෙනවා. තවත් නගර සැලසුම් 52ක් අවසන් කරමින් සිටිනවා. ඒ වගේම 2024 වාර්ෂික වන විට තවත් නගර සංවර්ධන සැලසුම් 136ක් සකස් කිරීමට අපේක්ෂා කරනවා. පසුබට නගර සංවර්ධනය කිරීම හා අලංකරණය කිරීම වෙනුවෙන් හඳුන්වා දුන් 100ක් නගර විභාග යටතේ නගර 118ක් අලංකරණය කරන මේ සඳහා තෝරාගෙන තිබෙනවා. 2022 වර්ෂයේදී තවත් නගර සියක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සැලසුම් කරලා තියෙනවා. නාගරික වාහන තදවැදයට විසඳුම් ලෙස අතගාල් ව්‍යාපෘති 12ක් ඉදිකිරීමටද සැලසුම් කරලා තියෙනවා. කරු කථානායකතුමනි, සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ප්‍රකාශයට අනුව සෑම පවුලකටම සුවපහසු නිවසක් ලබා දීම රජයේ අරමුණයි. මේ යටතේ නාගරික ග්‍රාමීය වතු සහ අවතැන්බුවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස ඉදි කරනවා. නාගරික අඩු පහසුකම් ජනවාස වෙනුවෙන් 2024 වන විට නිවාස 50,000ක් නිම කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මේ වන විට නිවාස ඒකක 14,083ක ඉදිකිරීම අවසන් කර ජනතාවට ලබා
දීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව 2024 වන විට කොළඹ ප්‍රදේශයේ පවතින අඩුපහසුකම් ජනාවාස නවීන නිවාස සංකීර්ණ බවට පත් කිරීම රජයේ අරමුණයි. මධ්‍යම පාර්ශ්වයෙන් සඳහා නිවාසයක 1108ක් 21 වර්ෂයේදී ප්‍රතිලාභ අයිතියට ලබා දීමට කටයුතු කළා. තවත් මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘති 13ක් මගින් නිවාස ඒකක 6128ක් ඉදිකිරීමට සැලසුම් කරලා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම නිවාස ව්‍යාපෘති වලට සමගාමීව නාගරික ජනවාස සංවර්ධන අධිකාරිය විසින් මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති 3ක් ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිත බව ප්‍රකාශ කරන ඕන. මගින් යැපෙන සැපේ නිවාස සංඛ්‍යාව 928. සීම මෙම් මහල් නිවාස ඉදිකිරීමට සමගාමීව විධිමත් හා ඵලදායීව නියාමනය කිරීම වැදගත්. ඒ සඳහාද කටයුතු කරලා තිබෙන බවත් ප්‍රකාශ කළ යුතුයි. ග්‍රාමීය අඩු ආදායම් ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා ඔබට ගයක් රටේ හෙටක් නිවාස වැඩසටහන යටතේ සෑම වසරකම දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14022ක ආවරණය වන පරිදි එක ගමකට එක ගයක් බැගින් ඉවෙනවා. 2024 වර්ෂය වෙන විට මෙම වැඩසටහන් මගින් ඉදිකිරීමෙන් නියමිත මුළු නිවාස සංඛ්‍යාව 71110ක්. එමෙන්ම සියපත මහල් නිවාස ව්‍යාපෘති යටතේ සෑම මැතිවරණ බල ප්‍රදේශයකටම නිවාස ඒකක 100කින් යුත් මහල් නිවාස ව්‍යාපෘතියක් බැගින් ඉදිකිරීමට නියමිතයි. භාෂා අයිතීන් කඩවීම සම්බන්ධයෙන් ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය භාෂා කමිෂන් සභාවට පැමිණිලි කළ හැකි බව රාජ්‍ය භාෂා කමිෂන් සභාවේ සභාපති නීතිඥ ඩී කලංසූරිය මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා රාජ්‍ය භාෂා කමිෂන් සභාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින්. राज्य भाषा प्रतिपत्ति राज्य भाषा कमीशन सभाव पिलिबंध दिनोत्म वेडसरहणक अद रजे प्रवृत्ति दिपार्थमेन्दी पैवत्ना राज्य भाषा कमीशन सभाव एग्दास नवस्य अणु एक अंक दह अटदारन राज्य भाषा कमीशन सभा पणते अटते स्थापने करणलद कमीशन सभा वक्मन अतर जनाधिपति वरियान पत्करण सभापति अतलु सामाजिकयान सायदेनिकुगेन कमीशन सभाव समन्वितवनवा ए अणु एहदी अदहस दक्मीन राज्य भाषा कमीशन सभावे सभापति नीतिज्ञ डी कलंसूरी महता संधान कले भाषा आयतीन काडवीम संबंधेन ओणैम पुरवसियकुट राज्य भाषा कमीशन सभावट पेमनिल कर हैकि बवाय पोदु आयतनयक विसिन यम राज्य भाषावक तरातिरिम पिलिनुगन्ना अवस्थावकदी यम पोदु आयतनयक विसिन परिपालन भाषाव इगेन्वीमे भाषाव नीति पेनवीमे भाषाव अधिकरण भाषाव सह जातिक भाषा भाविते पिलिबंद आंडुक्रम व्यवस्थावे संधान प्रतिपादन अनुगमने नोकरण अवस्थावकदी मेन्म कुमनहो भाषावक संबंधेन पार्लिमेंतु पनत रीतियक नियोगयक निवेदनयक संधान क्रियामार्ग पोदु आयतनयक अनुगमने नोकरण अवस्थावकदी वैनी ओणैम अवस्थावक राज्य भाषा कमीशन सभावट पेमिनिल कल हैकि बवाय ए महता अवधारणय कले ए अणु तेपेल मार्गेन मेन्म 19:56 हो 0.71 95:21 436 0.76 14:77 837 යන දුරකථන අංක ඔස්සේ මෙන්ම ෆැක්ස් මාර්ගයෙන් සහ විද්‍යුත් තැපෑල මගින් සහ කොමිසම වෙත පැමිණීමෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. पोल संवर्धन मंडल अर्ह वग कटयु संधाव पोलपेल हतलिस लक्षक बिदादीमे वेडसरहण अटते पोलपेल लबादीमक अद सिदुकिरुना ए इडम अमाते एस एम चंद्रसेन महतागे प्रधानत्वेन ए अनु अनुराधपुर दिस्त्रिक्के पोलपेल वगाव संधा एक पौलकट पोलपेल पहाबेकिन तोरागत दिलिंदु पौल किहिपयक वेत मेलेस पोलपेल लबादीम सिदुकिरुना मेम व्यापृति अर्ह अनुराधपुर दिस्त्रिक्के तुल पोलपेल 50000ක් वगा किरीमट नियमितायि ए अनु एहि पलमु अदीर वशेन उई अद गलनैव सह इपलोगम आदि प्रदेश वलट तोरागत पौल संधा मेलेस पोलपेल लबादीम कर्मांतमात्यांशे सह जातिक व्यवसाय संवर्धन अधिकारी कोस सह कोस आश्रित निष्पादन प्रचलित किरीमे कोस उरुमेयक पुनरुदय जातिक व्यापृतिये समारंभक उलले बत्तरमुल अपेगम परिश्रेदी पेवत्वुना ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය නිසිමඟට ගැනීමේදී කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම ඉමහත් රුකුලක් වන බවයි. කොස් ආශ්‍රිත පරිශන සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ වැදගත්කම පිළිබඳවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙනු ලැබුවා.
නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීවී ඇති ජනක යන්ත්‍ර මේ වන විට යථාතත්වයට පත් කරමින් පවතින බැවින් තවදුරටත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි බිඳ වැටීම් සිදු විය හැකි බවට විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ අනුව දිනපතා පස්වරු 6ත් 9ත් අතර කාලයේදී අවම වශයෙන් පැයක කාලයක් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු කෙරුණා. කෙසේ වෙතත් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර යථාතත්වයට පත් කිරීමෙන් පසු සාමාන්‍ය පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකි බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. මිනිස් කම තුලින් කුඩා දරුවෙකුගේ හිත් කොයිතරම් ලස්සන කළ හැකිද යන්නට රූපමය සාක්ෂියක් මේ. මේ ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ එක්තරා පාසලක සිදු වූ අපූරු සිදුවීමක්. ඒත් ටිකක් සංවේදී. පුංචි දරුවන් පිරිසක් පන්තියට ඇතුළු වෙන තවත් පුංචි දරුවෙක්ව පුදුම කරමින් හරි ආදරෙන් පිළිගන්නවා. එකම පන්තිය ඉගෙන ගන්න මේ පුංචි උන්ගේ මේ ආදරයට විශේෂ හේතුවක් නොතිබුණත් මේ සතුටට විශේෂ හේතුවක් තිබුණා. මේ තමයි ඩැනියෙල් හන්ට්. මේ අපූරු සිදුවීම වෙන්න සතයකට විතර කලින් හදිසි ඇති වුණු ගින්නක් නිසා ඩැනියෙල් ජීවත් වූ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. ඒත් එක්කම ඩැනියෙල්ගේ සෙල්ලම් බඩු පොත්පත් ඇඳුම් වගේ හැම දෙයක්ම ඩැනියෙල්ට නැති වුණා. ඒත් ඩැනියෙල්ගේ පන්තියේ යාළුවෝ එයාලගේ ගුරුතුමිය එක්ක එකතු වෙලා නොසිතූ වෙලාවක ඩැනියෙල්ව මේ විදියට පුදුමයට පත් කළේ ගින්නෙන් විනාශ වුණු හැම දෙයක්ම ඩැනියෙල්ට ආපහු ලබා දෙමින්. ඒ වෙලාවේ ඩැනියෙල්ගේ සතුට කොයිතරම්ද කිව්වොත් ඩැනියෙල් තමන්ට ලැබුණු තෑගි දිහා බලන්නත් කලින් තමන්ගේ යාළුවන්ට ආරාධනා කළා උණුසුම් වැළඳ ගැනීමකට. බලන්න පුංචි උන් එකා දෙන්න කොයි තරම් ආදරෙන් ඒ සතුට භුක්ති විඳිනවද කියලා. දන්නවද ඩැනියෙල්ට මේ වගේ ආදරයක් ලැබෙන්න තවත් හේතුවක් තිබුණා. ඒ තමයි පන්තියේ දක්ෂයා වුණු මේ ඩැනියෙල් පන්තියේ හැම යාළුවෙක්ටම ගණන් හදන්න උදව් කරලා තියෙනවා. හැමෝම එක්ක බොහොම හිතවත්කමින් කල් ගෙවලා තියෙනවා. ඉතින් ඒ නිසාම ඩැනියෙල්ට කරපු මේ උදව්ව ගැන යාළුවෝ කතා කළේ බොහොම සතුටින්. ඩැනියෙල් නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ. දුකින් ඉන්න ඩැනියෙල් කෙනෙක් නෙවෙයි අපිට ඕනේ, සතුටින් ඉන්න ඩැනියෙල් කෙනෙක්. ඩැනියෙල්ගේ යාළුවෝ එහෙම කිව්වා. ඒ වෙලාවේ ඩැනියෙල් සංවේදී වුණේ මෙන්න මේ විදියට. හිතන්න මේ කොයි තරම් පුංචි හදවත්ද, මේ තරම් සංවේදී මේ පුංචි හදවත් කවදා හරි ලොකු වුණ දවසක තවත් කෙනෙක් කරදරයකදී මග හරීවි, තවත් කෙනෙකුට කරදර හිරිහැර කරාවි කියලා හිතන්න පුළුවන්ද? ඇත්තටම කුඩා කාලේ ඉඳන් දරුවන්ගේ හදවත් මේ තරම් ලස්සන වුණොත් අනාගත ලෝකය කොයි තරම් ලස්සන වේවිද? අන්න ඒ ගැන හිතලා ඩැනියෙල්ගේ පන්තිභාර ගුරුතුමියත් ගොඩක් සංවේදී වුණා. ඒත් එක්කම ඇය කිව්වා ආදරේ කරුණාව තරම් දරුවන්ට කියා දෙන්න තවත් වටින පාඩමක් නැහැ කියලා. මේ පුංචි සිදුවීම තවත් එක් සිදුවීමක් විතරක් වුණත් අපට කියා දුන්නේ හොඳ යාළුකම්, මග නොහැරි මිනිසත්කම්. ඔව්, ඒ තමයි ජීවිතේ ලද ලොකුම වත්කම්. දනවදහනිය විදේශ පුවත් වෙත බලෙන් පහ කෙරුණු මියන්මාරයේ නායිකා උන් සාන් සුකීට සිරදඬුවම් ලබා දීමට රට විශේෂ අධිකරණයක් නියෝග කර තිබෙනවා. බලෙන් පහ කළ මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකීට එරට අධිකරණයක් විසින් වසර 4ක සිරදඬුවමක් නියම කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. එරට රජයේ පෙන්වා දී ඇත්තේ නොබෙල් සාමත්‍යාගලාභී සුකී ජනතාව උස්ගැන්වීම සහ COVID-19 නීති රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇති බවයි. ඒ අනුව ඇයට එක් චෝදනාවකට වසර 2 බැගින් වූ වසර 4ක සිරදඬුවමක් ලැබුණු බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම එරට හිටපු ජනාධිපති වින් මයින්ට් හටද එම චෝදනා යටතේම වසර 4ක් සිරදඬුවම් හිමි වී තිබෙනවා. මෙම තීන්දුව මියන්මාර් හමුදා පාලනයේ අවුන් සාන් සුකීට එරෙහිවගෙන ආ නඩු 12කින් පළමු වෙන්නයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ අනෙකුත් නඩු ඇසීමෙන් අනතුරුව ඇයව ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීමට ඉඩ ඇති බවයි.
හැවිරිදි නොබෙල් ත්‍යාගලාභී හිටපු මියන්මාර නායකාවට එරෙහි අනිකුත් නඩු අතරට දූෂණ චෝදනා කිහිපයක් රාජ්‍ය රහස් පනතක් උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක්ද ඇතුළත්. කෙසේ වෙතත් පෙබරවාරි පළමුවනදා සිට හමුදා පාලනයක් ක්‍රියාත්මක වන මියන්මාරයේ හිටපු නායකාව මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇයගේ ආධාරකරුවන් පවසන්නේ මෙම නඩු පදනම් විරහිත බව සහ හමුදාව බලය තහවුරු කරන අතරතුර ඇයගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට සහ නීතිමය ක්‍රියාමාර්ගවලට ඇයව ගැට ගැසීමට සැලසුම් කර ඇති බවයි. मे अतर पसुगेदा विधानने वु इंदुनीसियावे सेमेरु गिनिकंद हेतुएन एराट प्रदेश रसकट बलपैम एल्ल वीति बेनवा विदेश माध्य वार्ता कले ए हेतुएन मेवन विट पुद्गलयान दा हतर देनकु जीविताक्षेट पत्व एति बवाई एमेन्म तवत पनसहाय देनकु तुआल लबा एति अतर पुद्गलयान तीस पस देनकु बरपतल तत्वे पसुवन बवटद एम माध्य वार्ता पेन्वा देनवा एराट जावा दूपते पिहिटी एम गिनिकंद पिपिरिम हेतुएन पिटवु अलु सह दूविली मगिन दूपतम अंदुरु स्वभावयक गेन एति बवटाई वार्ता वन्ने ඉන්දුනීසියානු අපදා කළමනාකරණ ආයතනය ප්‍රකාශ කළේ 1300ක් පමණ අවතැන් වී ඇති අතර අදාළ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවරගෙන ඇති බවයි. මේ වන විට යලි විධාරණය වන සිමේරු ගිනිකන්ද අවසන් වරට විධාරණය වී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බරේදී. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට දෙසැම්බර් 7 වෙනිදා රාජ්‍යයන්ගේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවල වැදගත්කම පිළිබඳව ලෝක ව්‍යාප්ත දැනුවත්භාවය ඇති කිරීම සඳහා නම් කරන ලද ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය දෙසැම්බර් මාස 7 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එම දිනේ 1996 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නම් කර ඇත්තේ පළමු සාක් සමුළුව බංගලාදේශයේ ඩකා නුවරදී පවත්වා ඇත්තේ 1985 වසරේ දෙසැම්බර් මාස 7 වන දිනයි. එයට බංගලාදේශ, මාලදිවයින, පාකිස්තාන සහ ශ්‍රී ලංකාවේ රජයේ නියෝජිතයා සහ ජනාධිපතිවරු සහභාගී වී ඇති අතර බූතානයේ සහ නේපාලයේ රජවරුන් සහ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාද සහභාගී වී තිබෙනවා. අවසාන ඇපලෝ සඳමෙහෙයුම වන ඇපලෝ 17 නාසා ආයතනයේ විසින් අභ්‍යවකාශගත කර ඇත්තේ 1972 වසරේ දෙසැම්බර් මාස 7 වන දිනයි. එත්සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවටපත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.